ඉතින් රංජන් රාමනායක මහත්තයාගේ ප්‍රශ්නේට වඩා බරපතලයි ඒ ප්‍රශ්නය අද මාධ්‍ය පාවිච්චි කරන විදිය, පාලකයෝ පාවිච්චි කරන විදිය, එයින් එළියට දාන කොටස් පිළිබඳ ප්‍රශ්නය, ඒවත් සම්පූර්ණයෙන්ම ගත්තම විනයක් තියනවද කියන ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. රංජන් රාමනායකට කිසිම අයිතියක් නැහැ තමන් එක්ක කතා කරන කෙනෙක්ගේ හඬ පටිගත කරන්න ඔහුගේ අනුමැතියක් නැතුව. ඉතින් අද දේශපාලනයට ක්‍රමවේදයක් නැහැ. මේක බිඳ වැටලා තියෙන සම්පූර්ණයෙන්ම. ආණ්ඩු තමන් ගැතේ තියෙන බලය ජනතාවගේ නැතුව දාලා යනවා. ජනාධිපති පැත්ත මාරු කරනවා. මහජන නියෝජිතයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා සල්ලි වලට හරි ඇමතිකමකට හරි වෙන මොකකට හරි අනිත් පැත්ත ගහනවා. එතකොට මේ ඔක්කොම අවුල් වෙනවා. විනිශ්චයකාරවරයා ටෙලිෆෝන් එකෙන් කතා කරනවා. වෙන ජාති කියනවා. මන්ත්‍රීවරයා එයාගෙන් අහනවා මොනවද වෙන්නේ අරුව දාන්න බැරිද ඇතුළට කියලා. ඉතින් මේ තත්ත්වයට පත් වුණාම මුළු ආයතන පද්ධතියම සමස්ත සමාජයේම කුණු වෙලා කියලා පේන්න පටන් ගන්නවා. එතකොට ඒ සාකච්ඡාව තව වැඩි වෙනවා. හැබැයි වගකීතු අය කරන්න ඕන ඒක තව වර්ධනය කරන එක නෙමෙයි. උදාහරණයකට ගත්තොත් රංජන් රාමනායක ඕන් නැති විදියට අඬපට පටිගත කරාට එයා නෙමෙයි එළියට දෙන්නේ. එළියට දාන්නේ අනිකුත් මේ වෙන වෙන අය. එළියට දාන්නේ ආණ්ඩුව. එතකොට මේක පුදුම කුණු හරපයක්නේ. නමුත් ඒක රෙකෝඩ් කරපු එක වැරදි වගේම ඒ කුණු හරපය එළියට දාන එක ඊට වඩා වැරදියි.